සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි අප ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ උතුම් ශ්‍රී මුක බුද්ධ භාසිතය සමහිත සුව පිණිස මුළුලොවටම බෙදා හරින බෞද්ධා නාලිකාව මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මෙ සූදානම් වන්නේ පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වතාල මීරිගම බෝතලයේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාවනෙල්ල තල්ගමුව බෝධිතැන්න ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්ගමුවේ සුදීර ආනන්ද පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු සාදු 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 පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ මීරිගම බෝතලයේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනය සහ මාවනැල්ල තල්ගමුව බෝධිතැන්න ආරණ්‍ය සේනාසනයේ පින්වත් දායක පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා විචිත්ත මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං පဋාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානි ඝමින්සු සුභාචබ්බන්න රංසියෝ නීලපීතා රත්තසේතා මංජිඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හේතුපච්චයෝ ආරම්මනාපච්චයෝ අධිපතිපච්චයෝ අනන්තරපච්චයෝ සමනන්තරපච්චයෝ සහජාතපච්චයෝ අඤ්ඤමඤ්ඤපච්චයෝ නිස්සයපච්චයෝ උපනිස්සයපච්චයෝ පුරේජාතපච්චයෝ පච්ඡාදයතපච්චයෝ ආසේවනපච්චයෝ කම්මපච්චයෝ විපාකපච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රියපච්චයෝ ධානපච්චයෝ මග්ගපච්චයෝ සම්පයුත්තපච්චයෝ විපයුත්තපච්චයෝ අත්ථිපච්චයෝ නත්ථිපච්චයෝ විගතපච්චයෝ අවිගතපච්චයෝති ගරුතර මහා සංඝරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි රටත් ලෝකයක් විශාල කම්පණයකට පත් වෙලා තියෙන වකවානුවක් එම නිසා දුකට පත් වෙලා ඉන්න සියලු සත්වයෝ తాවකාලික දුකෙනුත් සදාකාලික දුකෙන් නිදහස් වීම නම් වූ නිවණිනුත් සැනසීම පිණිස මේ තුන්ලෝ තලයේ පවතින ගැඹුරුම විශ්ව නීතිය හඳුනාගෙන දේශනා කරපු ඔබෙත් මගෙත්
ගුරුතුමන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදුගුණ බලයෙන් ධර්ම රත්නයේ ගුණ බලයෙන් මහසංගරුවනේ ගුණ බලයෙන් සියලු සතුන්ට සියලු යහපත දුකින් මිදීම සිද්ධ වේවා කියලා අදිස්ථාන පිටවන්නට ඕන කරුණාවෙන් යුතුව මේ වැඩසටහන කිනිතුලාගල ආරණ්‍ය සේනාසනයෙහි පවත්වන්නට සංවිධානය කරගත්තේ නමුත් එහෙට මෙහෙටත් වඩා මාවනැල්ලටත් වඩා මේ කොවිඩ් උවදුරු තත්ත්වය බලපාලා තියෙන නිසා මේ මහේෂ් පුතණුවන් ඇතුළු කොට මේ ඊට සමීපම පිරිස මෙහි හරි මේක කරන්න ඕනේ කියලා බොහොම බැගෑපත්ව ඉල්ලා සිටියා ඒකට පූර්ණ අනුග්‍රහය මේ ස්ථානයෙන් ලැබුණා දැන් මේ වැඩි විස්තර කියන්න වෙලාවක් නෙමෙයි මොකද එහෙම කියන්න ගියොත් ඔබට මේ පဋාණ ප්‍රකරණය පිළිබඳව දල හඳුන්වා දීමක්වත් කරන්න මට වෙලාව නැතුව යනවා මේ ලෝකේ ශිල්ප ශාස්ත්‍ර දර්ශන මතවාද ආගම් සිය දාස් ගානක් ඉගෙන ගැනීමෙන් ඇතිවෙන දැනුමට සමාන කළ නොහැකි. ගුණයත් එක්ක එකටම ගමන් කරන ආධ්‍යාත්මික ප්‍රබුද්ධ වීම සිද්ධ වීමට ත්‍රිපිටක ධර්මය පිළිබඳව දැනුමක් ඇති කර ගන්නවා නම් ඒක මහ පුදුම විදිහට බලපානවා. වෙනත් ශිල්ප ශාස්ත්‍රාදී ලක්ෂ ගණන් කෝටි ගණන් ඉගෙනගත්තු කෙනෙකුට නැති මහ පුදුමාකාර දැනුමක් බුද්ධියක් ඒ දෙක එක්කම ගුණයක් එකට දියුණු වෙලා යන වැඩපිළිවෙල සූත්‍ර විනය අභිධර්ම සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් ප්‍රගුණ කිරීම ඒ සුතමේ චින්තාමේ වශයෙන් ප්‍රගුණ කරන ධර්ම කොට්ඨාස අතර නාම රූප විදර්ශනා කරන කෙනෙකුට ඒ පිළිබඳව දැන ගැනීමට උපරිමයක් අවකාශ සලසන්නේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය සූවිසි ප්‍රත්‍ය මෙන්න මේ කියන මුළු මහත් ත්‍රිපිටකයේම තියෙන සාරවත්ම මාතෘකා හතර දැන ගැනීමෙන් එතකොට මෙතනදී මේ බුදුවරු කලින් කලට පහළ වෙලා දේශනා කරන මේ ධර්මය හොයාගෙන හේතුඵල ධර්මතාව කියන මාතෘකාව දැම්මොත් ඒක හරියටම හරි මාතෘකාව. සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකයේම මාතෘකාව හේතුඵල ධර්මතාව. ඒ හේතුඵල ධර්මතාව බුදුරජාණන් වහන්සේ ක්‍රම තුනකට දේශනා කළා. ඒව ඉගෙන ගන්නකොට පුදුම විදිහට තමා තුළ තමා පිළිබඳව හඳුන්වා ගැනීමක් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් අපි නම් අපේ සිතවිලි හරහා හඳුනා ගත්තෙම මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්මයි බාහිරෙත් අපි ඉගෙන ගත්තා. උපරිමයට ගිහි ගෙදර ඉන්නකොට ඒ කාලයට යන්න තියෙන උපරිමයට හැබැයි ඒව කිට්ටු කරන්නට බෑ සොලස් කලාවෙන් එක් කලාවක් මට්ටමටවත් මේ ධර්මයේ අකුරක් ඉගෙන ගන්න මට්ටමත් එක්කලා. දැන් ඔය මටත් පුළුවන් පන්සිල් දෙන්න එක එක ක්‍රමයට. මටත් පුළුවන් නමස්කාරය කියන්න, දේවතා ආරාධනාව කියන්න, ගාථා කියන්න මටත් එක එක ක්‍රමයට පුළුවන්, එක එක ශෛලියට පුළුවන්. හැබැයි මම කරන්නේ නැහැ. ඒ කරන්න ඇති අනවබෝධයෙන් නෙමෙයි. මමත් පැවිදි වෙච්ච කාලේ ගාක් වගෙන හෙව්වා. නිවැරදි විදිහට පන්සිල් කියන ආකාරය කොහොමද නිවැරදි ආකාරයට දේවතා ආරාධනාව කරන්නේ කොහොමද නිවැරදි ආකාරයට පිරිත් කියන්නේ කොහොමද මම ගොඩක් හෙව්වා මොකද නිවැරදිකම අපට පෙරුණත් සමහරලාට වර්තමානයේ සාක්ෂි වශයෙන් ගන්න පූර්වාදර්ශයක් කෙනෙකුගෙ නැත්නම් අපි ටිකක් භයයි ධර්මයට තියෙන ගෞරවය නිසා තවම බුදු වෙලා නැති හින්දා එම නිසා අපි හුඟක් හෙව්වා භාෂාව අනුසාරයෙන් හෙව්වා මේකේ නිවැරදි ක්‍රමය කොහොමද කියලා ප්‍රායෝගිකව යොදනකොට ඒකට කොහොමද කියලා ඒ පැත්තෙන් හෙව්වා. තව පැත්තකින් හෙව්වා
න්‍යායාත්මක පැත්තෙන් දහමට අනුකූලව නිවැරදි උත්තර නිවැරදි ක්‍රම ගොඩක් තියෙන්න බෑනේ. නිවැරදි ක්‍රම එකයි තියෙන්න පුළුවන්. ඒක සර්වඥයන් වහන්සේ දේශනා කරපු ක්‍රමය. එතකොට ඒ නිසා මේවා ප්‍රාණඝාතාදී මට්ටමට වැරදින තැන් නොවෙන්නට පුළුවන්. හැබැයි වරද පුංචි වුණත් ඒක නිවන් අවබෝධයට නම් හේතු වෙන්නේ හරස් වෙනවා මිසක. එවැනි නිසා මම ඒවා එහෙම ගොඩක් භාෂාව අනුසාරයෙන් හොයලා නිවැරදි ක්‍රමය උච්චාරණය ගණ මේ ඒ වගේ තියෙන මාත්‍රා ගණන් ඒවා ඔක්කොම හොයලා අන්තිමට මම ඉතින් දැන් සමහරට අපේ ගුරු ස්වාමීන් වහන්සේලාත් ඒ ක්‍රමයේ තියනවාද කියලා මට එතනත් ප්‍රහේලිකාවක් තිබ්බා. ඊට පස්සේ මම එහෙම හොයලා අන්තිමට බැලුවා මේ හුඟක් ලොකු ලොකු ස්වාමීන් වහන්සේලා සිල් දෙන ආකාරය, නමස්කාරය කියන ආකාරය, දේවතා ආරාධනාව කරන ආකාරය මම හුඟක් අධීක්ෂණය කළා. අන්තිමට මම මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේ සිල් දෙන ආකාරය මම බැලුවා. උන්වහන්සේ නමස්කාරය කියන ආකාරය බැලුවා. උන්වහන්සේ දේවතා ආරාධනාව කරන ආකාර ආදී බැලුවා. මට හිතුණා ව්‍යාකරණානුකූලවත් නිවැරදි ඒ වගේ අනවශ්‍ය දීර්ඝ නොවන තැන් දීර්ඝ කරලා අකුරු කීමක්, දීර්ඝාකුර ප්ලුත කරලා කීමක් ඒ වගේ මොකුත් නැති නිසා ආස්වාදයේ දනවන සුළු කිසිම පැත්තක් නැති නිසා මං අන්තිමට ඒක මේ කාය සාක්ෂි වශයෙන් උත්තිර නිසා මං ඒ ක්‍රමයේ අනුගමනය කළා, අනුකරණය කළා නෙවෙයි අනුගමනය කළා. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ විදිහට ඒතර ඒ දැනගන්න හේතු වුණේ මේ ධර්මය ඉගෙන ගැනීම. මේ ත්‍රිපිටක ධර්මයේ මේ අභිධර්මයේ තියෙන චිත්තචෛසිකාදී ඉගෙන ගැනීම නිසා තමයි මං එතෙන්ට ආවේ. ඉතින් ඒ ක්‍රමය තමයි මම අනුගමනය කරන්නේ. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම සියලු කෙලෙස් නසා සියලු කෙලෙස් නැස කිරීමට මඟ පෙන්වීම දුන් උතුමා මගේද හිතේ කෙලෙස් දුරු කර ගැනීමට මම පිහිට කර ගනිමි. ඕකනම් බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම. එහෙනම් ඉතින් අපට ඔය පාඩම ඇතිනේ. වරද නිවරද තේරුම් ගන්න හිත ඇතුළෙන්ම ඔය උපදේශය ඇති. ඉතින් ඒ කාරණයත් සැලකිල්ලටගෙන දැන් මෙතනදි මේ ඒ හේතුඵල ධර්මතාව භාග්‍යතුන් වහන්සේ සංක්ෂිප්තවම දේශනා කරපු ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය. චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය විදිහට දේශනා කරපු ක්‍රමය හේතුඵල ධර්මතාව කෙටියෙන්ම දේශනා කරපු ක්‍රමය. හේතුවත් ශක්තියක්, ඵලයත් ශක්තියක්. එතකොට මේ දැන් දුක්ඛ සත්‍යයට සමුදය සත්‍ය හේතුවයි, දුක්ඛ සත්‍ය හේතු වෙනවා එක්තරා ආකාරයකට. මොකද මාර්ග සත්‍ය වඩන්නේ දුකක් තියෙන නිසානේ. උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මාර්ග සත්‍ය වැඩි වීම නිසා, මාර්ග ලැබීම නිසා ඵලය ලැබෙනවා. එතකොට සෝවාන් ආදී මාර්ග, සෝවාන් ආදී ඵලවලට හේතුවයි. හැබැයි සෝවාන් ආදී මාර්ගඥාන නිවනට හේතුයි කියලා ගත්තොත් ඒක සාමාන්‍ය වශයෙන් ගත්තට මොකද නිවන හේතුවක ඵලයක් නොවන බැවින් ගැඹුරින් ගත්තට පස්සේ ඒක එහෙම ගන්නෙ නැහැ. නිවන හේතු වෙනවා මාර්ගයේ වඩන්ට. ඒ වුණාට ඒක අර හේතුවෙන් ලැබෙන ඵලය කියලා අන්නේ සම්බන්ධතාව නැහැ. මේ හේතුවෙන් ලැබෙන ඵලය කියලා. මොකද ඵලය කියලා ගත්තොත් ඒකත් අනිත්‍යයි. ඒතකොට නිවන අනිත්‍ය නැති නිසා නිවන තියෙන දෙයක්. කෙලෙස් දුරු වීම නිවන් අවබෝධය. කෙලෙස් දුරු කිරීම නිවන. ඒ නිසා නිවන ඵලයක් විදිහට ගන්න. හැබැයි නිවන හේතු වෙනවා මාර්ගේ වඩන්න. ඒක ගන්නට පුළුවන් අර පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් උපනිශ්‍රය පච්චේන පච්චයෝ කියන උපනිශ්‍රය ප්‍රත්‍ය සුවිසි ප්‍රත්‍යම විස්තර වෙන ඒකට ගන්නට පුළුවන්. අව්‍යාකෘතයක්. නිවනත් අව්‍යාකෘතනේ. විපාක, ක්‍රියා, රූප, නිවන අව්‍යාකෘත. කුසල කුසල් නෝ ධර්මතා, පරමාර්ථ ධර්මතා. එතකොට ඒ කියන නිවන හේතු වෙනවා අර විදියට. එහෙම ගන්නට පුළුවන්කම තියෙනවා. පුරිමා මුල් මුල් අභ්‍යාකෘත පස්සේ පස්සේ කුසල් කිරීමට හේතු වෙනවා. එතකොට නිවන තියෙනවා. ඒ නිවන තියෙන එක නිවන කාල විනිර්මුක්තයිනේ. අතීත කාලයේ නිවන, වර්තමානයේ කාලයේ නිවන, අනාගත කාලයේ නිවන කියලා එහෙම දක්වන්නේ නැහැනේ. නිවන සදාකාලිකයි. අපි සදාකාලික සැපත කියලානේ කියන්නේ. ඒක පවතිනවා. කෙලෙස් ටික දුර වෙනකොට ඒක විද්‍යමානයි චිත්තසංතානෙට අරමුණු වෙනවා. එතකොට මෙතනදී ඒ විදිහට වුණ චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මතාව ලොකු සංචිත සංචිතය අරගෙන දුක්ඛ සත්‍ය කියන පරමාර්ථ ධර්ම ගොඩක්, සමුදය සත්‍ය කියන මේ තෘෂ්ණාව, නිරෝධ සත්‍ය කියන මේ තෘෂ්ණාව දුරු කිරීම, මාර්ග සත්‍ය කියන මේ තෘෂ්ණාව දුරු කිරීමට හේතු වෙන ප්‍රතිපදාව, දුක පිරිසිදීමට හේතු වෙන ප්‍රතිපදාව,
ඒ ගොඩවල් ගොඩවල් දාලා සියලු පරමාර්ථ ධර්ම 89යි, චෛසික 52යි, 8 රූපයයි නිර්වාණයයි. ලෞකික සිත් 71යි, ලෞකික සිත් 81යි, ඒක වැඩ කරන චෛතසික 52යි, 8 රූපයයි දුක්ඛ සත්‍යය. චෛතසික 51යි සම්මේ ලෝභය හැර ලෝභය සමුදය සත්‍යයි. නිවන නිරෝධ සත්‍යයි. නිවන ලැබීමට හේතු වෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සිත්වල වැඩ කරන මාර්ගාංග ධර්ම ටික මාර්ග සත්‍යයි. ඕනොමයි පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ චතුරාර්ය සත්‍යයට ගොනු වෙන්නේ ඒ ධර්මතා රාශිය. එතකොට දැන් අපි පටිච්චසමුප්පාදයට ගියාට පස්සේ ඔය ටික ටිකක් පුළුල්. හැබැයි පටිච්චසමුප්පාදේ ගන්නේ භව තුනක් අනුසාරයෙන් හේතුඵල ධර්මතාව විස්තර කරන්න. භව තුනක් අනුසාරයෙන්. භව තුනක් අනුසාරයෙන් අරගෙන විස්තර කරනවා. භව තුනක් අරගෙන නියඳියක් වශයෙන් ඕනම සත්වයෙකුගේ ඕනම කාලයක පැවැත්ම, අතීත වර්තමාන අනාගත කියන පැවැත්ම, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විශ්ව නීතිය භව තුනක් අනුසාරයෙන් විස්තර කරනවා. භව තුනක් හරහා විස්තර කරනවා. අතීතේ එක භවයක් ගන්න, භවයක් ගන්නවා, වර්තමාන එක භවයක් ගන්නවා, අනාගතෙන් තව භවයක් ගන්නවා. අතීතෙන් සමීපම භවය වර්තමාන භවයට, අනාගතෙන් සමීපම භවය වර්තමාන භවයට දෙපැත්තෙන් අරගෙන විස්තර කරනවා. එතන පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ගත්තේ අර චතුරාර්ය සත්‍ය ක්‍රමයට වාගේ පරමාර්ථ ධර්ම ඔක්කොම ගොනු පිටින් ගත්තේ නැහැ. ප්‍රධාන අවයව ටික ගත්තේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා ගත්තට පස්සේ ඒකේ ප්‍රධාන අවයව ටික තමයි ගත්තේ. ප්‍රධාන අවයව ටික. ඒ කියන්නේ කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන් ඒ පටිච්චසමුප්පාදය තුළ මාර්ග සත්‍ය නැද්ද කියලා. ඒකේ මාර්ග සත්‍යයක් තියෙනවා. කොහොමද දන්නවද කියන්නේ? වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හාව නිරුද්ධ කිරීම නිරෝධ සත්‍යය. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ නිරෝධ සත්‍යය. උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නැති කිරීම නිරෝධ සත්‍යය. භව නිරෝධා ජාති නිරෝධෝ ජාතිය නැති කිරීම නිරෝධ සත්‍යය අජාති. ඒ වටින් පිටින් බැලුවට ඔක අහුවෙන්නේ අපටත් මුළු කාලේ අහුවුනේ නැහැ. අපිත් සමහර තැන්වලදී විස්තර කරලා තියෙනවා අර සාමාන්‍ය අවයව ටික අරගෙන මේ පටිච්චසමුප්පාදය තුළ අනුලෝම ක්‍රමයෙන් විස්තර වෙන්නේ සමුදය සත්‍ය, ප්‍රතිලෝම ක්‍රමයෙන් කෙරෙන්නේ නිරෝධ සත්‍ය කියලා. නමුත් අනිත් ටිකක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍යයත් ඒකේ තියෙනවා. මොකද දුක්ඛ සත්‍යයත් සමුදය වෙන අවස්ථා තියෙනවා. හේතුව ඵලයට උපකාර වෙන අවස්ථා තියෙනවා. ආයපාර ඵලයේ හේතුවක් වෙන අවස්ථා තියෙනවා. දැන් අපි කුසල කුසල කර්ම නිසා ප්‍රතිසන්දිය ගන්නවා, විඥාන සිද්ධ වෙනවා. විඥානයේ ඊළඟට එතකොට කුසල කුසල කර්ම හේතුව විඥාන ප්‍රතිසන්දි ගැනීම ඵලය, විඥානයේ ඵලය. ඊළඟට විඥානයේ හේතුව වෙනවා නාම රූප දෙක ඵලය. එහෙම මාරු වෙවි යනවනේ එකේ. වර එක හේතුව වර එක ඵලයක් වෙනවා, වර එක ඵලයේ වර එක හේතුවක් වෙනවා. ඒක ස්වභාවය. විශ්වනීතිය. එතකොට මෙතනදී දැන් අවිජ්ජා කියලා කියන්නේ මෝහය. එතකොට දැන් මෝහය තනිකර හිතක වැඩ කරනවා කියලා එහෙම එකක් නැහැ. පටිච්චසමුප්පාදයේ අංග 12ක් තියෙනනේ. අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ ආදී ඒ ටික ඔක්කොම 12යි එතකොට. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. චතුරාර්ය සත්‍ය අරහත් මාර්ගඥානයෙන් අවබෝධ කරලා නැත්නම් ඒ මනස්වල අවිද්‍යාව තියෙනවා. මොහය තියෙනවා. ඊළඟට සංස්කාර, කුසල අකුසල චේතනා ටික. අකුසල චේතනා 12යි, ලෞකික කුසල චේතනා කාමාවචර, රූපාවචර, අරූපාවචර ඒ ටිකයි. විඥාන සතරාපායි, මනුලෝ දෙව්ලෝ බඹලෝ ප්‍රතිසන්දි ගැනීම විපාක සිතක්. නාම රූප ඒ තැන්වල ලැබෙන චෛතසික සහ රූප කොටස්. නාම රූප දෙකේ සත්‍යය කියලා හඳුනන. නාම රූපච්ච සලආයතනං චක්කු සෝත ගාන ජීවා කාය මන. සලආයතන පච්ච පහස්සෝ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු ගන්නකොට හිතේ වැඩ කරන පහස්ස චෛසිකී අරමුණු ස්පර්ශ කිරීම.
වේදනා ඒ ඒ ස්පර්ශ කිරීම නිසා ඇති වෙන සැප වේදනා උපේක්ෂාව සැප දුක් මධ්‍යස්ථ වේදනා විපාක වශයෙන්ම ගත්තොත් එහෙම ගන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට වේදනාවේ තණ්හාව රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා තෘෂ්ණාවමයි තණ්හා පච්ච උපාදානං කාම උපාදානාදි හතරයි උපාදාන පච්ච භවෝ භව කියන්නේ අරකිපු සංස්කාර ටිකම තමයි පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර භව පච්ච ජාති ජාති කියලා කියන්නේ අර සංකාර පච්ච විඥානං කියපු තැන සතර අපායේ මනුලෝ දෙව්ලෝ බඹලෝ ප්‍රතිසන්දි ගැනීම මේවා විස්තර කරන්න වෙලාව නැහැ විස්තරාර්ථී සොයා යා යුතුයි එච්චරයි ඔන්න ඔය විදිහට තමයි කෙටියෙන් එතකොට දැන් බලන්න අවිජ්ජා සංඛාර අතීත භවෙන් ගත්තු ටික විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව 8යි වර්තමාන භවෙන් ජාති ජරා මරණාදී එතන 2යි අනාගත භවෙන් ඒ ටික ගත්තා අතීතයයි වර්තමානයේ අනාගතයේ ගැලපෙන ආකාරය එතකොට ඒ භව තුනක් අනුසාරයෙන් හේතුඵල ධර්මතාව දේශනා කළා හැබැයි ඕනම කෙනෙකුගේ ඕනම භවයක හේතුඵල ධර්මතාවයේ නියැඳිය මෙයයි ඕන ඔය විදිහට විස්තර කරන ක්‍රමයට තමයි කියන්නේ පටිච්චසමුප්පාද ක්‍රමය ඒ කියන්නේ ඉමාස්මින් සති ඉදං හෝති ඉමාසෝ උප්පාදා ඉදං උප්පාජ්ජති මේ ඇති කල්හි මේ වෙයි මේ ඉපදීමෙන් මේ උපදින්නේය ඉමාස්මින් සති ඉදං හෝති අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වෙයි අඩුම වශයෙන් අකුසල චේතනා ටිකවත් තියෙනවනේ අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාවත් එක්කලා එකට ේදෙන නිසා කුසල චේතනා නම් අවිද්‍යාව තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි යටපත් වුණාට පස්සේනේ වැඩ කරන්නේ හැබැයි අකුසල චේතනා 12 නම් අවිද්‍යාවත් එක්ක එකටම වැඩ කරනවා අවිද්‍යාව ඇති කාලේ සංස්කාර වේ අපුඤ්ඤාභි සංස්කාර වේ ඉමස්මින් සති දාම හොති ඉමස උපාද ඉදං උපාජ්ජති ඒක වෙනස් ඒක චිත්තක්ෂණික නෙවෙයි අවිද්‍යාවයි සංස්කාර ඒක චිත්තක්ෂණිකයි ඉමස උපාද ඉදං උපාජ්ජති මේ ඉපදීමෙන් මේ උපදිනවා ආ සංස්කාර රැස් කරා ප්‍රතිසන්ද විඥානයේ සැලසෙනවා අන්න ඉමස උපාද ඉදං උපාජ්ජති ඒක චිත්තක්ෂණික නෙවෙයි සංස්කාර මේ භවයට විඥාන මතු භවයට ආන්නම අතීත භවයටයි වර්තමාන භවයටයි සම්බන්ධ වෙන හැටි වර්තමාන භවයයි අනාගත භවයයි සම්බන්ධ වීමත් ඒ වගේ. එතකොට ගන්න භවපච්චා ජාති කියලා. භව කියන්නේ සංස්කාර ටික, ජාති කියන්නේ ඔය විඥානකෝ ප්‍රතිසන්දි ගැනීම තමයි භූමිතල 31කින් 30කින් කොහේ හරි. එතකොට ඔන්න ඔය ක්‍රමයට විස්තර කරගෙන යන ක්‍රමයට කියනවා පටිසමුප්පාද ක්‍රමය හේතුඵල ධර්මතාව මධ්‍යම ප්‍රමාණෙන් විස්තර කරපු ක්‍රමය. එතන ගති ප්‍රධාන අවයව ටික විතරයි. කාගකත් සිතක අවිද්‍යාව විතරක් වැඩ කරන්නේ. කාගකත් සිතක සංස්කාර කුසල කුසල චේතනා විතරක් වැඩ කරන්නේ කවුරුවක්වත් විඥාණයෙන් පමණක් ප්‍රතිසන්දි ගන්නේ නැහැ ඒ නිසා ඒක ප්‍රධාන අවයව ටික අරගෙන විස්තර කරා තේරුම් ගැනීම පහසු උදෙසා ඒ හරහා අප්‍රධාන ටික තේරුම් ගන්නට පුළුවන් ඊළඟට ඕකේනවා ගැඹුරු ක්‍රමය විස්තරම ක්‍රමය ඒක තමයි ඉහළම ක්‍රමය ඒක කියවෙන්නේ නානපකාරාණී ඨානානි එත්තාති පဋාණ නයෝ ආහච්ච පච්චාට්ටිති මාරබ්බ පဋාණ නයෝ ඒ කියන්නේ නානපකාරාණී ඨානානි එත්තාති කියන්නේ දැන් අවිද්‍යාව ගත්තොත් අවිද්‍යාව සංස්කාරවලට අකුසල් ටිකටයි ලෞකික කුසල් ටිකටයි අවිද්‍යාව ප්‍රධාන හේතුව හැබැයි තව අප්‍රධාන හේතු තියෙනවා ආහන නානපකාරාණී ඨානානි නොයෙක් විවිධ හේතු යම් ඵලයකට හේතු වෙනවා නම් ආන ඒක දක්වන ක්‍රමය තමයි පဋාණ ක්‍රමය. දැන් අපි ගත්තෝ දැන් අවිද්‍යාව සංස්කාරවලට ප්‍රත්‍ය වෙනවා කියනකොට පටිච්චසමුප්පාදයේ එකාංගයක් සුවිසි ප්‍රත්‍යයට යනකොට හේතු ප්‍රත්‍යනොත් සංස්කාරවලට අවිද්‍යාව හේතු වෙනවා ආරම්මණ ප්‍රත්‍යනොත් හේතු වෙනවා අධිප්‍රති ප්‍රත්‍යනොත් ප්‍රත්‍ය වෙනවා අනන්තර ප්‍රත්‍යයෙන් සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ඔය විදිහට ප්‍රත්‍ය රාශියකින් ප්‍රත්‍ය වෙනවා උපකාර ප්‍රත්‍ය කියන වචනේ තේරුම උපකාරය තේරන ප්‍රත්‍ය කියන වචනේ තේරුම දැන් අවිජ්ජා පච්චය කියන්නේ අවිජ්ජාව හේතු කොටගෙන අවිද්‍යාව උපකාර කොටගෙන
කියන එකයි. එතකොට මෙතනදී ඒ විදිහට මේ පဋාණ ක්‍රමයට ගියාට පස්සේ එක හේතුවට එක ඵලයට හේතු ගොඩක් වෙනවා කියලා. දැන් මෙතන සංස්කාර වලට හේතු වෙනවා අපි අවිද්‍යාව පමණයි. හැබැයි පဋාණ ප්‍රකරණයට යනකොට ඒක විතරක් නෙමෙයි. දැන් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනකොට අවිද්‍යාවෙන් හේතු වෙනව පමණක් නෙමෙයි. ද්වේෂයෙන්ුත් හේතු වෙනවා. ලෝභයෙන්ුත් හේතු වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අවිද්‍යාව අකුසල චේතනා 12න් 15ට උපකාර වෙනවා. හැබැයි ඒක පමණක් නෙමෙයිනේ. දැන් ද්වේෂ චේතනා දෙක 15 වීමට නම් ද්වේෂ සිත්වල ද්වේෂේ නැමැති හේතුවත් හේතු වෙනවා. ලෝභ චේතනා 8 15 වීමට ලෝභේ නැමැති හේතුවත් හේතු වෙනවා. අන්න ඒ විදිහට මේ සියල්ලෙන් සියල්ල ඉතිරියක් නැතුවම විස්තර කරන ක්‍රමය තමයි හේතුඵල ධර්මතාව පිළිබඳව පဋාණ ප්‍රකරණේ පဋාණ ක්‍රමය හේතුඵල ධර්මතාව විස්තර කරන පဋාණ ක්‍රමය. එතකොට ආහච්ච පච්චයට්ටිති මාරබ්බේ කියන්නේ යම් ඵලයකට යම් හේතු තියෙනම් ඒ හේතු ඔක්කොම හප්පලා ගලපලා විස්තර කරන ක්‍රමය. ඉතින් මම හිතන්නේ මේ දැන් මේ පිරිසට මේක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. මොකද මේ මහේෂ් පුතා බලාපොරොත්තු වුණේම පဋාණ දේශනයක් කරලා පဋාණ සජ්ජායනාව කරන්නට. මොකද පဋාණ පූජා 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 කියලා එහෙම පූජා කරොපමණින් නුවණ වැඩෙනවා කියලා මම නම් දන්නේ මට ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා පဋාණය අහන්න ඕනේ, පဋාණය හිතන්න ඕනේ, පဋාණය මෙනෙහි කරන්න ඕනේ, පဋාණය විදර්ශනාවට ගන්න ඕනේ. ඒකයි ක්‍රමේ. තේරෙන්නේ නැත්නම් තේරිච්ච කෙනාට ලැබෙන ඵලය ලැබීමට ඒක හේතු වෙන්නේ නැහනේ. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඕනේ. එතකොටයි ප්‍රතිඵලය ලැබෙන්නේ. තේරුණාද? ඉලක්කයට යන්න හැකියාව ලැබෙන්නේ. ඉලක්කයට යන්න ක්‍රමේ දන්නේ නැහැ කියලා එකතන හිටියට එයාට ලැබෙන්නේ නැහැ මේක හේතු කොටගෙන. ඉලක්කයට යන්න ඉලක්කයට යම් කෙනෙක් යනවා නම් ගියා නම් එතෙන්ට යන ක්‍රමේ හදාගෙන යන්න ඕනේ. මට යන්න බෑ කියලා නතර වුණාට ඉලක්කයට යවෙන්නේ නැහැ. එතකොට මෙතනදී ඔන්න බලන්න දැන් පဋාණේ. දැන් මේ සෝෂි ප්‍රත්‍යක්. දැන් හේතු ප්‍රත්‍යාදී වශයෙන් මම ඔබට කියාගෙන ආ මාතෘකාවෙහිදී එක මට කියන්න බෑ මේ වෙලාවේ. මොකද මම මේ දේශනාව කරලා මට පැය 7ක් 8ක් වාගේ ගියා. සෝවිසි ප්‍රත්‍ය දේශනා මම තැන් තැන් වල කීපයක්ම කරලා තියෙනවා. නමුත් දැන් මෙතන සාරාංශයක් හඳුන්වා දීමක් තමයි මේ කරන්නේ. සියල්ලට පොදු හඳුන්වා දීමක්. ඒතර මෙතනදී මේ ප්‍රත්‍ය 24ක් කියව හේතු වශයෙන් උපකාර වීම නාම රූප හට ගැනීමට හේතු ප්‍රත්‍යයි. අරමුණු වශයෙන් උපකාර වීම නාම රූප හට ගැනීමට ආරම්මන ප්‍රත්‍යයි. ප්‍රධාන වශයෙන් උපකාර වීම නාම රූප ධර්ම ඇතුවීමට අධිපති ප්‍රත්‍යයයි. ඔය විදිහට බෙදිලා යනවා. ඒතර මෙතන ප්‍රත්‍ය 24ක් තියෙනවා. ප්‍රත්‍ය 24ෙන් ඒ ප්‍රත්‍ය 24ම ගොනු වෙන ප්‍රත්‍ය 4ක් තියෙනවා. ඒ අතරත් ප්‍රධාන ප්‍රත්‍ය 4ක් තියෙනවා. ඒ කියන්නේ ආරම්මණ ප්‍රත්‍යයයි, උපනිෂ්ක්‍රය ප්‍රත්‍යයයි, කර්ම ප්‍රත්‍යයයි, අත්ති ප්‍රත්‍යයයි කියන ප්‍රත්‍ය 4. මේ 4 ප්‍රධානයි. ඒ කියන්නේ අර ප්‍රත්‍ය සියල්ලම මේ 4ට ඇතුළත් වෙනවා. අරමුණු ගන්නවනේ. ඒ අරමුණු ගැනීම තුළින් තමයි මේ පංචපාදානස්කන්ධ දිගින් දිගට දෙව්ලොවටයි බඹලොවටයි මනුලොවටයි පල්ලෙහාටයි හැමතැනටම යන්නේ. උපකාර වෙනවා. ඊළඟට කර්ම උපනිෂ්‍රය ප්‍රත්‍ය කියලා ගත්තට පස්සේ ඒකෙන් ශීර්ෂ ආරමණ ප්‍රත්‍ය ශීර්ෂ 7කින් විස්තර කරනවා. ඒ වග උපනිෂ්‍රය ප්‍රත්‍ය ගත්තට පස්සේ ශීර්ෂ 12කින් විස්තර කරනවා. ළඟට දුරට ඈතට මේ සමීපයට ඔය හැම තැනටම පංචපාදානස්කන්ධවල තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව හේතු වශයෙන් ඵල වශයෙන් ඵල වශයෙන් හේතු වශයෙන් කනබුන ආහාර ටික පවා මේ සසර ඉස්සරහට යනවද මිදෙනවද කියන එකට විස්තර කරන ආකාරය ඒකට කියන උපනිෂ්ට ප්‍රත්‍ය කියලා. ඒක මේ ශීර්ෂ 12කින් විස්තර වෙනවා. ඊළඟට කර්ම ප්‍රත්‍ය කිව්වට පස්සේ ඒක ශීර්ෂ දෙකකින් විස්තර වෙනවා. ඒක ප්‍රධානයිනේ. කම්මේනවත් කම්මුණාවත්තතේ ලෝකෝ කියලා කියනවනේ. කර්මයෙන් තමයි මේ පවතින්නේ ලෝකයක්. ඊළඟ අත්‍ය ප්‍රත්‍ය. ඒක ශීර්ෂ 17කින් විස්තර වෙනවා. ගිය විස්තර කිරීමට දැන් කාලය නෙමෙයි. අපි සියල්ල නියෝජනය වෙන විදිහට අපි එක ප්‍රත්‍යක් වාගේ අරගෙන ඔබට දල විස්තරයක් කරන්නම්. ඒ හරහා හිතා ගන්න මෙතන ප්‍රත්‍ය අහපු අයත් ඉන්නවා. මොකද මං කිනිතුලාගල අරන්නේ සේනාසනේ මම ගාක්කල් අභිධර්මයේ ඉගෙනුවානේ. සෑහෙන්න ඉගෙනුවා. අභිධර්ම ඉගෙනුවා. ඒ නිසා
දන්න පිරිසක් ඉන්නවා. එතකොට නොදන්න අයට තේරුම් ගන්න පුළුවන්. විස්තර කරගෙන යන ක්‍රමයට හොඳ අවධානයෙන් හිටියොත්. දැන් මෙතනදී බලන්න ඕන අපි එක ප්‍රත්‍යක් වෙන විස්තර කරන්නම්. හේතු පච්චයෝති ඔන හේතු ප්‍රත්‍ය විස්තර කරනවා. දැන් හේතු පච්චය ආරම්මන පච්චය ආදි වශයෙන් විස්තර කරගෙන ගියානේ. ඉතින් ඊළඟට දැන් මෙතන තියෙනවා එක ප්‍රත්‍යක් විස්තර කරනවා. හේතු පච්චයෝති. දැන් ඔය දැන් ඔබට සමහරට හේතු පච්චය වෙන මොකද්ද මේ හේතු පච්චයෝ කියන්නේ කියලා අල්පයන්නක් දාලා කියලා. ඕක අපට ඉගැන්වේ මේ භාෂාව පිළිබඳ හොඳ විසරදත්වයක් ඇති උතුමෝ. අපි ගල්දුව මූලස්ථාන ඉගෙන ගන්න කාලයේදී කඩවැද්දේ පඬිත ස්වාමින් වහන්සේ අපේ උපාධ්‍යයන් වහන්සේ අපි දැන් ওই අභිධර්මාර්ථ සංග්‍රහය පාඩම් දෙනකොට සුඛිත ක්‍රියක්තෝ අට්ඨ කියකේ දැන් අපි පාඩම් දෙනවා අට්ඨ දාලෝභ මූලානි දෝෂ මූලානි ච දිද්වා මෝහ මූලානි ච ද්වේති ద్వාදශ කුසලාසියුං කියකේ අපි පාඩම් දෙනවා එතකොට ඒ සානස ලොකු සානස අපට කියන මේ लोभ मूलाणिच द्विधा नेमे नम एम एम नेमे नम अट्टदा लोभ मूलाणि दोष मूलाणि च द्विधा मोह मूलाणि च द्वेति नेमे नम मोह मूलाणि च द्विधा तान हेम केनो सुखित क्रियतो अट्ट नेमे नम सुखित क्रियतो अट्ट आ नेम एतकोट अर हेतु हेतु पच्चे හේතු පච්චේන හේතු පච්චේ ආරම්මන පච්චේන ආරම්මන පච්චේ ඒ භාෂාවේ මටසිරිටි භාවයෙන් එක තමයි නිවැරදි ක්‍රමය දැන් අපි පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා මිසක පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා කියන්නේ නැහැ නේ ඉතින් ඒ වගේ තමයි අපිට අපට ගුරුවරු මග පෙන්වීම දුන්න බුදුබව ලැබෙන්න ඕන ඒ උතුමන් වහන්සේලාට එතකොට මෙතනදී හේතු ප්‍රත්‍ය හේතු වශයෙන් උපකාර වීම දැන් හේතු දන්නවා ඔබ ලෝභය द्वेषय मोहय अलोभय अद्वेषय अमोहय हेतु तुनाय द हेतु तुन तेरेनो चित्तचैतसिक वल बलवत् भावे पिनिस कुशल वशेन हरि अकुशल वशेन हरि आदि वशेन कुशलयक् हरि अकुशलयक् हरि विपाकयक् वेन्नत् पुलुवन् एक प्रबल वीमट मे हेतु उपकार वेनवा दैन जलतलयक पासी प्रबल नैने एहुलंगट हाट एनवा मेहुलंगट मिहाट एनवा හැබැයි වැවේ තියෙන ගස් එහෙම හෙට මෙහෙට යන්නේ නැහැ. මොකද මුල් තියෙන නිසා. ඒ වගේ තමයි මේ මුල් යම් හිතක වැඩ කරනවා නම් ලෝභ ආදී මුල්, අලෝභ ආදී මුල් වැඩ කරනවා නම් ඒහිත් ප්‍රබලයි. හොඳද නරකද කියන එක නෙවෙයි ප්‍රබලයි. ඒ වගේ විපාක ප්‍රබලයි. එතකොට හේතු ප්‍රත්‍ය කියනකොට හේතු වශයෙන් උපකාර වීම යනු කුමක්ද කියලා අහනවා. ඔන්න විස්තර කරනවා. हेतु हेतु संपयुक्तकानां धम्मानां तं समुत्थानानां च रूपानां मे हेतु हेतु समग यदेन चित्तचैतसिक धर्मयांट एकेन अपि गत्वत् हेम देन लोभ हित तियेनवा द्वेष हित तियेनवा मोह हित तियेनवा कामावचर कुशल हित तियेनवा ध्यान कुशल हित तियेनवा देन ए वगे मे हेतु वेड करनवानी विपाक आदि हेम तमयि එතකොට ලෝභ හිත්වල ලෝභයයි මෝහයයි වැඩ කරනවා. ද්වේෂ සිත්වල ද්වේෂයයි මෝහයයි වැඩ කරනවා. මෝහ සිත්වල මෝහය වැඩ කරනවා. කුසල් ද්වි හේතුක සිත්වල අලෝභයයි අද්වේෂයයි වැඩ කරනවා. කුසල් ත්‍රි හේතුක සිත්වල වැඩ කරනවා. අලෝභ අද්වේෂ මෝහ තුනම විපාක ක්‍රියාදියත් ඒ විදිහට සලකා ගන්න ඕන. එතකොට ඒ සිත් ප්‍රබල වෙනවා එතකොට. ඒකයි කියුවේ මේ ඒ लोभादी अलोभादी मे मूल हाय वेड करणवाण हेतु हाय वेड करणवाण हेतु हेतु संप्रयुक्त का आनंद मान हेतु इकट संप्रयुक्त वेनवा संप्रयुक्त इकट ये देनवा मिश्र वेनवा एवट उपकार वेनवा एक लोभय लोभे वेड करना लोभहित वेड कर लोभहित पहालवेन्ने द्वेषे वेड करना द्वेषित पहालवेन्ने अलोभा द्वेषमोह हो අලෝභාදේස දෙකවත් වැඩ කරේ නැත්නම් කුසලිත පහළ වෙන්නේ නැහැ. ආ බලන්නකෝ දැන් අපට කොච්චර උපදේශයක්ද දෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ දැන් ආ පැයක් බුද්ධ වන්දනා කරා පැයක් බුද්ධ පූජාවට ගියා පැයක් බෝධි පූජාවට ගියා පිරිත් ඇහුවා පිරිත් කිව්වා පැයක් දැන් ඔක්කොම හරි පැයක් අපි පින් සිද්ධ කරගත්තා කියලා. ඕක කවුද කියලා දුන්නේ? ඕම නම් එකක් බුදුරජාන් වහන්සේනම් කියලා දීලා නැහැ. එහෙනම් මොකද්ද? මෙන්න
අලෝභ අද්වේෂ අමෝහ වැඩ කරා නම් සතිය වැඩ කරා නම් හිතේ තැම්පත්කමක් තිබුණා නම් අන්න කුසල් කරන වැඩේ අනුව කරන කතාව අනුව චාරිත්‍රය අනුව කුසල් අකුසල් තෝරන්න යන්න එපා. ඕක මහා මන්දබුද්ධිකමක්. තේරුණාද? එම නිසා ඔන්න බලන්නට දැන් මෙන්න හේතු හේතු සමග පහළ වෙන සසුචිත්ත චෛසික ධර්මයන්ට උපකාර වෙනවා. ඒක තමයි කියන්නේ හේතු හේතු සම්පයුත්ත කානන් ධම්මානං හේතුපච්චේන පච්චු හේතු වශයෙන් උපකාර වෙනවා. තං සමුට්ඨානානංච රූපානං ඒ හේතු මුල් කරගෙන පට හේතු මුල් කරගෙන ඒවා කුසල් වේවා අකුසල් වේවා ඒ හිත් පහළ වෙනකොට මේ රූප කයත් යම් යම් කොටසක් කොටස් චිත්තජ රූප හිත මුල් කරගෙන පහළ වෙන චිත්තජ රූප ඔක්කොම තියෙනවා 17ක් 17ක් තියෙනවා. ඒකාන්ත චිත්තජ රූප කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. දැන් මම මේ වචී මේ අගවනකොට මේ කය ශක්තියක් ඉපදිලා බිඳිලා යනවා අපි දන්නෙත් නෑ. අපි බොහෝ දේවල් දන්නවා රටේ ලෝකේ මහා දර්ශන ශාස්ත්‍ර දන්නවා. හැබැයි තමා ළඟ තියෙන හිත දන්නේ නෑ. හිතේ වැඩපිළිවෙල දන්නේ නෑ. හිත පාලනයක් දන්නේ නෑ. අනුන් පාලනය කරන්න හිතනවා. එතකොට මෙන්න බලන්න දැන් කයින් යමක් අඟවනකොට දැන් මේ වචනයක් පාසා මම කතා කරනකොට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන ශක්තියක් ඉපදිලා බිඳිලා යනවා. මේ කතා කරනකොට දැන් අංග චලනය කරනකොට ඉපදිලා බිඳිලා යනවා. ඒ ශක්තියක් වැය වෙන නිසානේ පින්වතුනි දැන් පුළුවන්ද සතියක් දිගටම බණ කියන්න පුළුවන්ද? බෑනේ. සතියක් දිගටම ඇවිදින්න පුළුවන්ද? බෑනේ. ඇයි? මේකේ ශක්තියක් ඒ උදෙසා වැය වෙනවා. ඒ ශක්ති දෙකට කියන්නේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඊළඟට තව රූපයක් න සද්ද රූපය. සද්ද රූපය චිත්තයෙන් හට ගන්නවා. දැන් මම මේ කතා කරනකොට කෙලින්ම චිත්තයෙන් හටගන්නේ ශබ්ද රූපය. මේ හඬ චිත්තේ මුල් කරගෙන හටගන්නේ. ඒක ඒකාන්ත හිතෙන් පමණක් නෙමෙයි. ඉතින් ගහක් කඩා වැටුනොත් එහෙන් බලන්නකො එතකොට හිතේ සම්බන්ධයක් නැහෙනි. එතකොට ඍතු වෙනවා සීතෝෂ්ණ දෙකෙන්. ඊළඟට චිත්ත කර්ම චිත්ත ඍතු ආහාර කියන හටගන්න රූපය රූප තියෙනවා තුනක්. එතකොට ඒක ගත්තට පස්සේ එතන තියෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා තව රූප තුනක් තියෙනවා චිත්තජ රූප. ඒ කියන්නේ මේ රූපවලම අර මේක රූපවලම සැහැල්ලු බව මෘදු බව කර්මණ්‍ය බව ඒක හිත මුල් කරගෙන. දැන් ඕක ඔබට අපට හොඳට තේරුම් ගන්න පුළුවන්නේ හිත කොච්චර ප්‍රබලද කියලා මේ කර්මණ්‍ය රූපයට. දැන් බලන්න අපි උදේට නිදාගෙන ඉන්නවා එක පාරටම දැන් අපි නිදාගෙන ඉන්නකොට දැන් ඔන්න නැගිටින්න ඕන අපට අවශ්‍යයි. දැන් ඉලාම් එකක් ඇහෙනවා. දැන් අපට කම්මැලි තව ටිකක් ඉඳ හිතෙනවා. ඒ වගේ වෙලාවකදී බුදුගුණ භාවනාව කරලා තියෙන කෙනෙකුට හිතන්නට පුළුවන් කෙලින් මෙල්ල කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ තීන මිද්දේ දුරු කළසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කුසීතකම කම්මැලිකම තමන්ට තේරෙන විදිහට දුරු කළසේක කියලා කීපවතාවක් මානසිකාර කරා නම් අර කුසීතකම සම්පූර්ණ නැති වෙලා නැගිට ගන්න පුළුවන්. ආම් බලන්නකොතර චිත්තේ මුල් කරගෙන යන කර්මජ රූපයක් ලහුතා මුදුතා කම්මඤ්ඤතා කම්මඤ්ඤතා රූපය මොකෙන්ද හටගත්තේ? සිත මුල් කරගෙන. ඊළඟට උපචේ සන්තති කියලා තව රූප දෙකක් තියෙනවා. හට ගැනීම පරම්පරාවක් වශයෙන් පැවතීම. ඔන්නෝය රූප ටිකත් එක්කලා ඊළඟට ඔකට එකතු වෙනවා හිතෙන් හටගන්න රූප පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ. ඔන්නෝය කියන රූප 18 චිත්තජයි. එතකොට මේ අපේ හිතේ පහළ වෙන ලෝභ ද්වේෂ මෝහ ආදී අලෝභ ද්වේෂ මෝහ ආදී පහළ වෙනකොට මෙන්න මේ රූප පහළ වෙනවා. මේ රූප හට ගන්නවා. ඒකට හොඳම නිදර්ශනය තමයි අර මම නමස්කාර ගාතාව කීවේ. ඒකේ කියවුනේ නීලපීතා රත්තසේතා මංජිට්ඨාච ප්‍රභාස්සරා කියවුණා. භාග්‍යතුන් වහන්සේ මේ විචිත්‍ර මේ ධර්ම කොට්ටාසේ ගාම්භීර ධර්ම කොට්ටාසේ මෙනෙහි කරා අලෝභ අද්වේෂ අමෝහ වැඩ කරා උපරිම මට්ටමට සර්වඥතා ඥාණයට මනස දියුණු වෙනකොට තමයි අලෝභ අද්වේෂ අමෝහ ඉහළම පරාසයක වැඩ කරන්නේ.
පිංගොතුනි මේ අපේ ගුරුවරයා ගැන. එහෙම කියනකොටත් හිත නෙමෙයි ඇඟත් එක්ක නිකන් විදුලියක් ශරීරගත වෙනවා වගේ මේ මට දැන් දැනෙනවා. අපේ ගුරුවරයා ගැන මේ කියන්නේ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉහළම මට්ටමට අලෝබාධයේ සමෝහ වැඩ කළා. ඒ වැඩ කරනකොට තමයි මේ සෝවිසි ප්‍රත්‍ය මෙනෙහි කරේ රුවන් ගෙයි වැඩ ඉඳගෙන. ඒ මෙනෙහි කරනකොට කොච්චර ඒක කයට බලපෑම් කරාද චිත්තජ රූප වලට බලපෑම් කරාද කියලා කීවොත් මේ ශරීරයේ මුල් කරගෙන යම් වර්ණයක් පවතිනවා නම් ඒ වර්ණ ජාලාවම සාමාන්‍ය කෙනෙකුගේ පියවිය හැට පෙනෙන ගානට හරයට බල්බ් වලකින් ආලෝකයක් නිකුත් වෙනවා නම් ඊට සමාන කරන්න බැරි සියදහස් ප්‍රභාෂර ආලෝකයක් මතු වුණා. නීල කෙස් ලොම් ආදී කොටස් පටවියාපෝ තේජෝ වායු වන්න ගන්ධ රසෝජානි ඒ වගේ ඒවා නිෂ්පාදනය වුණා සර්වඥතාඥානයේ සම්බන්ධ වෙලා. ඒක ජීව විද්‍යාත්මක රසායන විද්‍යාත්මක සිද්ධාන්තයක්. ඒ හෘදේවස්ව මුළු කරගෙන චිත්තජ රූප වශයෙන් හිතෙන් ඒවා පහළ වෙච්ච නිසා අර කියන කෙස්ලොම් ආදී නීල වර්ණය විහිදුනා බඹයක් පමණයි. පීතා භාගතුන් වහන්සේගේ ශරීරයේ පිත සෙමාදී කහපාටට හොරු. රත් ලේ ධාතුව මුල් කොට ඇති රතු වර්ණය නියෝජනය කරන කොටස්. සේතා ඇට ආදී දත්තාදී භාගතුන් වහන්සේ කොටස්. මංජිට්ටාච මදිතිය පාට ගැන මිශ්‍ර වර්ණය. දැන් අපේ ශරීරයේ කොටස් ගත්තාට පස්සේ තනිකරම රතු පාට තනිකරම සුදු පාට කියලා මේක මිශ්‍ර බවක් තියෙනවානේ. ඒ බාහිර දේක වාගේ හැම වර්ණයේ කෙලින්ම දක්වන්නට බෑනේ. මිශ්‍රණයක් මෙතන. ඊළඟට ඒ සියලු වර්ණවර පබාසරා ප්‍රභාෂරබති ප්‍රභාෂර ගතිය ඔක්කොම විහිදුනා. යස දේහ නික්කමින්සු සුභා චබ්බාන රංසියෝ සවනක් ගැන බුදුරැස් කියලා කියන ඕක තමයි. එතකොට මේ මොකද්ද වුනේ? අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේම ක්‍රියාකාරීත්වය. දේශනා කළා චිත්තජ රූප හට ගන්නවා ලෝභ ද්වේෂ මොහ අලෝභ ද්වේෂ මොහ මුල් කරගෙන පටවියාපෝ තේජෝ වාය වන්න ගන්ධ රසෝජා ඇතුළු කොට 17ක් දැන් වුණ භාග්‍යතුන් වහන්සේගේ උපරිමයට අලෝභ ද්වේෂ මොහ වැඩ කළා. මනසේ අන්න චිත්තජ රූප විහිදුනා. වර්ණ රූපේ පමණනේ අපට යමක දකින්න හම්බෙන්නේ, වෙන මොකක්වත් පේන්නේ නැහැනේ. පාටනේ යමක අපට පේන්නේ විද්‍යමාන වෙන්නේ. අන්න විහිදුනා. තේරෙනවද? අන්න ඒ විදිහට මම හිතනවා තේරුම් ගන්නට ඇති. ඔන්න ඕක තමයි මේ කියවුනේ. එතකොට දැන් හේතු ප්‍රත්‍ය කියන්නේ ඕකයි. ඉතාම කෙටියෙන් ගත්තරයි. හේතු වශයෙන් නාම ධර්මවලට රූප ධර්මවලට උපකාර වීම හේතු ප්‍රත්‍යයි. දැන් මේක විස්තර කරනකොට අපට ක්‍රම දෙකකට යන්න පුළුවන්කම තියෙනවා. පටිච්චසමුප්පාදයට ගලපලා ගියොත් මෙහෙමයි. ඔක පටිච්චසමුප්පාදයෙහි තියෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන හේතු ප්‍රත්‍ය වැඩ. නාම රූප පත්‍ය සලායතනම් කියන තැන හේතු ප්‍රත්‍ය වැඩ. තණ්හා පත්‍ය උපාදානම් කියන තැන හේතු ප්‍රත්‍ය වැඩ. උපාදාන පත්‍ය භවෝ කියන තැන හේතු ප්‍රත්‍ය වැඩ. හොඳට සාවධාන වෙන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන වැඩ කියලා කිව්වේ අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. හේතු හයෙන් එකක්. සංඛාර කියලා කිව්වේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර වලට සම්ප්‍රයුක්ත වශයෙන් මේ මෝහය උපකාර වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි පුඤ්ඤාභි සංඛාර, ආනඤ්ඤාභි සංඛාර කුසල කරනකොට අවිද්‍යාව යටපත් වෙලා. එතකොට මෙතනදි මේ කියන්නේ අර අවිද්‍යාව වැඩ කරනවානේ ලෝභ සිත්වල, ද්වේෂ සිත්වල එකටම වැඩ කරනවා. මෝහ සිත්වල වැඩ කරනවා කියලා ගන්න බෑ. මොකද මෝහ හිතේ මෝහ සිත් දෙකේ තියෙන්නේ මෝහය පමණයි. මෝහය මෝහයත් එක්කලා එකට සම්ප්‍රයුක්ත වෙනවා කියලා කියන්න බෑනේ. හැබැයි
ලෝභ සිත් 8 ද්වේෂ සිත් 2 කියන අපුඤ්ඤාවි සංස්කාර 12හි මේ කියන මොහේ වැඩ කරනවා. ලෝභ හිත්වල ලෝභයට උපකාර වෙනවා, ද්වේෂ සිත්වල ද්වේෂයට උපකාර වෙනවා. ලෝභ සිත්වල ඒ මොහය නැත්නම්, ද්වේෂ සිත්වල ඒ දෙන මොහය නැත්නම් ලෝභ සිත් 15 වෙන්නේ නැහැ, ද්වේෂ සිත් 15 වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ ලෝභ සිතේ පවතින ඒ සිතටත් ඒ සසු චෛතසික වලටත් මොහේ උපකාර වෙනවා. ද්වේෂ සිතටත් ඒක වැඩ කරන සසු චෛතසික වලටත් මොහේ උපකාර වෙනවා. අන්න හේතු වශයෙන් උපකාර වෙනවා කියන ශක්තිය අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන තියෙනවා. නාම රූප පත්‍ය සලායතරං කියන තැන තියෙනවා. නාම රූප කියලා කියනකොට අපි කියනවා අපි සෝමනස්සගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික විපාකසකින් ප්‍රතිසන්දි ගත්තා කියලා. ඒ ප්‍රතිසන්දි ගන්න කොටේ සිටේ වැඩ කරනවා අලෝභ අද්වේෂ අමෝහ තුනම. ඒ වැඩ කරනකොට ඒ අලෝභ අද්වේෂ අමෝහ තුනම නාම රූපච සලායතනං එහා පැත්තේ සලායතන වලින් මනායතනේ කියන එකට උපකාරයි. සිත පහළ වීමට උපකාරයි. ඒ විපාක සිතේ විපාක සිත පහළ වීමට වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ගොඩේ තියෙන සංඛාර කියන නාම කොටසට ඇතුළත් වෙච්ච අලෝභ අද්වේෂ සමෝහ තුන එකට වැඩ කරනවා. ආන එතකොට හේතු සම්පයුක්ත කානන් ධම්මන හේතු දෙක එකට වැඩ කර ධර්මතාවට උපකාර වෙනවා. ඒ නිසා එතනත් හේතු ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට තණ්හාපච්ච උපාදානං කියන තැන තියෙන්නේ තණ්හාව කියන්නේ ලෝභ හේතුව. උපාදාන කියලා කියන්නේ ලෝභ හේතුවයි දිට්ඨි චෛතසිකයයි දෙක. චෛතසික දෙකක්. ලෝභය ලෝභයට උපකාර වෙනවා කියලා ගන්නෙ නෑ. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා හඳුන්වන දිට්ඨි චෛතසිකයමයි මේ නම් තුනක් කිව්වට. මිත්‍යා දෘෂ්ටිය. එතකොට දිට්ඨිය පහළ වීමට මෙතන තියෙන තණ්හාව කියන එක උපකාර වෙනවා. තණ්හාව කාම උපාදානට උපකාර වෙනවා කියලා ගන්නෙ නෑ. මොකද ලෝභය ලෝභයට උපකාර වෙනවා කියලා ගත්තාට පස්සේ ඒක එහෙම නෙමෙයි. ඒක වෙනත් විදිහකට විස්තර කළ යුත්තක්. ඒ නිසා එතන තියෙන උපනිෂ්ඨ ප්‍රත්‍ය නම් ගොන්න. එයි මෙතන ලෝභය, අතන දැඩි ලෝභය. උපනිෂ්ඨ ප්‍රත්‍යම් ප්‍රත්‍ය වෙනවා කියලා ගන්න පුළුවන්. හේතු ප්‍රත්‍යම් ප්‍රත්‍ය වෙනවා. මොකද එකටම යෙදෙන්නට ඕනේ. ඒ හේතුවක් හෝ හේතු කීපයක් එකටම යෙදෙන්නට ඕනේ. ඉස්සරහින් තියෙන ධර්මතාවත් එක්කලා. එතකොට ලෝභයේ දිට්ඨියත් එක්කන වැඩ කරනවා. ඇයි දිට්ඨි සම්පූර්ණ සිත් හතරේ. ඒ නිසා තණ්හා පත්‍ය උපාදානං කියන තැන මේක තියෙනවා. උපාදාන පත්‍ය භව කියන තැනක් තියෙනවා. දැන් උපාදාන කියනකොට කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා කියන්නේ මුලින් කිව්වා ලෝභයයි දිට්ඨි චෛතසිකයයි. එතකොට ලෝභය උපකාර වෙනවා ලෝභ සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ගොඩේ ලෝභ චේතනා අටටම උපකාර වෙනවා ලෝභය. ඇයි ලෝභ සිත් අටේම ලෝභය වැඩ කරන නිසා. ඊළඟට දිට්ඨිය උපකාර වෙනවා අපුඤ්ඤාභි සංස්කාර ගොඩේ ලෝභ චේතනා හතරකට දිට්ඨි සම්පවිත සිත් හතරේ. වැරදි. සංස්කාර ගොඩේ දිට්ඨි සම්පවිත සිත් හතරේ චේතනා හතරට. දිට්ඨි සම්පවිත සිත් හතරේ චේතනා හතරට උපකාර වෙනවා දිට්ඨිය. දිට්ඨි සම්පවිත සිත් හතරේ දි සිත් අටේ චේතනා අටටම උපකාර වෙනවා මෙහා පැත්තේ තියෙන ලෝභය. ඔන්නම තමයි පටිච්චසමුප්පාදයට ගලපන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කියන පဋාණ ණය ක්‍රමය. එතකොට දැන් මේක ඇතැම් ඇතැම් තැන්වල ගැලපුන්නේ නැහැ. දැන් සංඛාරපච්ච විඥානං කියන තැන හේතු ප්‍රත්‍ය නැහැ. විඥානපච්ච නාම රූපං කියන තැන නැහැ. සලායතන පත්‍ය පස්සෝ කියන තැන, පස්ස පත්‍ය වේදනා කියන තැන, වේදනා පත්‍ය තණ්හා කියන තැන නැහැ. සංඛාර පත්‍ය විඥානං කියන තැන නැහැ. ඇයි නැත්තේ? නැත්තේ නැති හින්දා. නැත්තේද? නැත්තේ පටිච්චසමුප්පාදයේ කොටයි පුංචි, පဋාණේ ලොකුයි. වතුර බෝතලයක් දාන්න පුළුවන් කෑන් එකකට. ලීටර් 6 කෑන් එකක් කියන්නකෝ. වතුර ලීටරේ බෝතලේ දාන්න පුළුවන් එකකට. හැබැයි ලීටර් 6 කෑන් එක දාන්න පුළුවන්ද ලීටර් එකේ බෝතලේට? බෑ. ඒ නිසා පටිසමුප්පාදයට පဋාණේ ඔක්කොම බස්සන්න බෑ. පဋාණයට පටිසමුප්පාදේ ඔක්කොම ඇතුළු කරන්න පුළුවන්. සරලව දැනෙන දෙයක කිව්වේ. ඊළඟට ඔන්න ඔය ක්‍රම ඉගෙන ගන්නට ඕන. ඔය දෙවෙනි අවස්ථාව. තව අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි
පට්ටාන ඉගෙන ගන්න හැම යනවනම් පට්ටාන ඊළඟට තියෙනවා ත්‍රිරාශිය කියලා එකක්. ඔය හැම ප්‍රත්‍යයකම දැන් මේ මම හේතු ප්‍රත්‍ය විතරනේ ඔබට කිව්වේ. තව ත්‍රිරාශිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පට්ටානේ පිළිබඳවම. දැන් උතන ප්‍රත්‍ය එකයි කිව්වේ තව ප්‍රත්‍ය තියෙනවා. ඉතින් 23ක්. 23න් 21ක් විදිහට ගන්නට පුළුවන් සමාන ප්‍රත්‍ය කීපයක් තියෙනවා. අති ප්‍රත්‍යයයි නති ප්‍රත්‍යයයි සමානයි. අනන්තර ප්‍රත්‍යයයි සමානතර ප්‍රත්‍යයයි. චිත්ත නියාමය විස්තර කරන්නේ අනන්තර ප්‍රත්‍යයයි සමානතර ප්‍රත්‍යයයි. ඒක සමානයි. වෙනසක් නෑ. විගත ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. ඒත් ඒ වගේ අති විගත ප්‍රත්‍යයයි නති ප්‍රත්‍යයයි සමානයි. අවිගත ප්‍රත්‍යයයි අති ප්‍රත්‍යයයි සමානයි. ආනෙමයි. ඒ අවසාන ප්‍රත්‍යවලදී. ඒ වගේ සමානකමක් තියෙයි. සමානයි. අන්තර්ගත වෙනසක් නැහැ. වචනේ පමණයි වෙනස තියෙන්නේ. අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍යත් එහෙම තමයි. එහෙම ගත්තර පස්සේ ප්‍රත්‍ය 20ක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මේකත් එක්කලා 21යි. සමාන කීපයක් තියෙන නිසා. එතකොට ඕකේ තියෙනවා ත්‍රිරාශියක්. ඒ කියන්නේ දැන් හේතු ප්‍රත්‍ය ප්‍රමණක් නෙවෙයි. ප්‍රත්‍ය 24 මතලා ත්‍රිරාශියක්. ඒ කියන්නේ ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්නය ප්‍රත්‍ය නීක කියලා. බලන්න ඒවා කොච්චර වැදගත්ද කියලා. දැන් යමක උපකාර වෙන ධර්මතාව යමක යම් ඵලයක් ලැබීමට උපකාර වෙන ධර්මතාව උපකාර වෙලා හටගන්න ඵලය ඒ වගේම ඒ හේතුව අදාළ නොවන වෙනත් ඵල කොහොම බලන්න දැන් කොච්චර එන්නේ එක තමයි කියන්නේ වෙන ශිල්ප ශාස්ත්‍ර ලක්ෂ ගණක් ඉගෙන ගන්නවට වඩා මේ ධර්මය ඉගෙන ගන්න කෙනා හරි ඉස්සරහින් ඉන්නවා හැම දෙයක් ගැනම තේරුම් ගන්නවා හැබැයි දඟලන්නේ නැහැ ඔබ බලන්න කියන හැටි ප්‍රත්‍යය යමක් හට ගැනීමට හේතු වෙන උපකාරක ධර්මතාව හේතුව ප්‍රත්‍යෝත්පන්න ඒ හේතු වෙලා හට ගන්න ඵලය පහළ වෙන ඵලය ප්‍රත්‍ය නීක ඒ හේතු වෙන් පරිබාහිර හේතුන්ගෙන් හට ගන්නා වූ ඵල ඒ හේතු උපකාරත්වයකින් තොරව හට ගන්නා ඵල දැන් මෙතන සූවිසි ප්‍රත්‍යම ගත්තොත් එහෙම මේ ටිකේ එකටම ගත්තොත් එහෙම ප්‍රත්‍ය 24ම ගත්තොත් එහෙම ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න විතරයි තියෙන්නේ ඒක ප්‍රත්‍යෝත් ප්‍රත්‍ය නීක නැහැ මේ ප්‍රත්‍ය 24ම ගත්තොත් එහෙම ප්‍රත්‍ය තියෙනවා ප්‍රත්‍යෝත්පන්න තියෙනවා ප්‍රත්‍ය නීක නැහැ ඒ කියන්නේ මේ ධර්මතාවන්ගෙන් එහා ගිය මොකක්වත් නැහැ කියන එක ඇතින් අදහස් කරන්නේ. එතකොට බලන්නට දැන් මොන ප්‍රත්‍ය කියලා කියන්නේ මොකක්ද? උපකාරක ධර්මතා ටික මොනවද? අලෝ ලෝභ, ద్వේස, මෝහ. අලෝභ, අද්වේස, අමෝහ. ඔන්න හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය ටික. එයා ප්‍රත්‍යෝත්පන්න තියෙනවා. ඒ ප්‍රත්‍යයන් හට ගන්න ධර්ම දැන් අපට ඉස්සලා අතනදි විස්තර කරා ප්‍රත්‍යෝත්පන්න ටික තමයි අර කීවේ හේතු හේතු සම්පේක්ඛානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුප්පච්චේන පච්චෝ හේතු ප්‍රත්‍ය වෙලා හටගන්න ධර්ම හේතු වැඩ කරන චිත්තචෛසික සහ හේතුපකාර වෙලා හටගන්න රූප චිත්තජ රූප ඒ ටික කිව ප්‍රත්‍යයන්ගේ හටගන්න ධර්මතා ඒ ටිකම තමයි මෙතන ගන්න වෙනත් ක්‍රමයකට මේක කියන සංඛ්‍යාත්මකව බේරනවා මේක හරියටම මේක හරියටම සංඛ්‍යාත්මකව බේරනවා කොයි ටිකද කියලා විස්තර කරනවා. දැන් ඊතන අපි කිව්වේ නැහැනේ විස්තර කරලා හේතුන්ගෙන් හටගන්න ධර්මතා කියනකොට මේ එක හේතුවක් වැඩ කරන හේතු දෙකක් වැඩ කරන හේතු තුනක් වැඩ කරන ධර්මතා කියලා ඔක්කොම විස්තර කරේ නැහැනේ. ඒක මේකේ විස්තර කරනවා. මේකේ විස්තර කරනවා කියන්නේ මොන ප්‍රත්‍යෝත්පන්න ධර්මතා කියන මොනවාද? සහේතුක සිත් 81 එහි වැඩ කරන චෛතසික 52 හරි එහි වැඩ කරන චෛතසික 52 ඊළඟට සහේතුක චිත්තජ රූප ඊළඟට ප්‍රතිසන්දි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප වන ප්‍රත්‍යෝත්පන්න ධර්ම ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ධර්මතා ටික සහේතුක සිත් 81යි ඒක වැඩ කරන චෛතසික 52යි ඒක අපි අයින් කර ගන්නවා
මෝහමූල සිත් දෙකේ මෝහය මොකද මෝහමූල සිත්වල ආය මොහයක් නැති නිසා ඊළඟට සහේතුක කර්මජ රූප ඊළඟට ප්‍රතිසන්දි සහේතුක කර්මජ රූප මේ ටික අයින් කරගන්න ඒ ටික ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප එකයි නිවැරදි යුතු එහෙම අනේ ටික තමයි මෙතන කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා ඒ ප්‍රත්‍යයන් හට ගන්නව ධර්ම ඉතින් ඔය බලන්නකො විස්තර කරනකොට එකින් එකට සිත් 81 මොනවද චෛතසික 51 52 මොනවද ඇයි මෝහ මුල සිත් දෙකේ මෝහයයින් කරන්නේ චිත්තජ රූප ටික මොනවද සහේතුක චිත්තජ රූප මොනවද ඊළඟට සහේතුක කර්ම ප්‍රතිසන්දි කර්මජ රූප ඔක්කොම විස්තර කරලා ගන්න ඒක තමයි මම කියවේ පැය 10 12ක් යනවා මේ වැඩේට කරනවා නම් හරියටම කියලා. ඕන ප්‍රත්‍යෝත්පන්න ධර්ම. ඊළඟට තියෙනවා ප්‍රත්‍ය නීක කියලා. ඒ කියන්නේ මෙන්න මේ කියන හේතුන්ගේ උපකාරත්වයක් නැහැ මෙන්න මේ ටික පහළ වීමට. මොනවද? අහේතුක සිත් තියෙනවා 18ක්. ඒ වගේ ලෝභ ද්වේෂ මොහ නැහැ. අලෝභ ද්වේෂ මොහ නැහැ. ඊළඟට ඒකේ වැඩ කරන චෛතසික තියෙනවා 12ක්. ඡන්දය කියන චෛතසිකේ ඒ දුර්වල සිත්වල වැඩ කරන්නේ නැහැ. සර්වචිත සාධාරණ 7යි ප්‍රකීර්ණක චෛතසික 5යි වැඩ කරන්නේ. ඒතර 12යි ඡන්දය අයින් වෙනවා. පස්ව වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර ඒ 7 වැඩ කරනවා. විතක්ක ਵਿਚාරෝ ආදිමොක්කෝ විරියම් පීති ඡන්ද. ඡන්දය අයින් වෙනවා. එතකොට එතන වැඩ කරන්නේ 12යි. ඊළඟට මෝහ මුල සිද්දකේ මෝහය. ඊළඟට අහේතුක චිත්තජ රූප. අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප පහයි ශීර්ෂ පහයි ඊළඟට බාහිර රූප දැන් බාහිර රූප හට ගැනීමට ලෝභ ද්වේෂ මොහ ආදී අලෝභ ද්වේෂ මොහ ආදී හේතුවක් නැහැ දැන් ගහක් තියෙනවා ගහ කියන්නේ පටව්‍යාපෝ තේජෝ වායු වන්න ගන්ධ රසෝජා ගලක් තියෙනවා පටව්‍යාපෝ තේජෝ වායු වන්න ගන්ධ රසෝජා ඒවට අර හේතු අදාළ නැහැනේ ඉතින් ආ මෙහෙම කරන්න පුළුවන් දැන් ගල් මවන්න පුළුවන් ආ එහෙම ගන්නකොට උපනිශ්‍රව ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා නම් ගන්න පුළුවන් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ ඊළඟට ආහාරජ රූප දැන් අපි කෑම කනවා දැන් කෑම කනකොට කෑමෙන් ලැබෙන්නේ හේතු උපකාර වෙලා නෙවෙයි කෑම කනවා වතුර බොනවා බීම බොනවා ආනේ හට ගන්න රූප එතකොට බාහිර රූප පටවියාපෝ තේජෝ ආය වන්න ගන්ධ රසෝජා ආකාශ රූපය එතන තියෙනවා නවය දැන් ආහාරජ රූප කියලා ගත්තාට පස්සේ එතන තියෙන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා උපචේ සන්තති පඨවි ආපෝ තේජෝ වාය වන්න ගන්ධ රසෝජා ආකාශ රූපය 14යි තියෙන්නේ ඊළඟට ඍතුජ රූපට ගත්තාට පස්සේ ශබ්ද රූපේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා උපචේ සන්තති පඨවි ආපෝ තේජෝ වාය වන්න ගන්ධ රසෝජා ආකාශ රූපය පහළවයි ඒ පහළවටත් හේතු වල සම්බන්ධයක් නැහැ බාහිරේ හට ගන්න ඍතු නිසා හට ගන්න රූප ඊළඟට අසඤ්ඤ සත්ව කර්මජ රූප අසඤ්ඤ සත්වේ ප්‍රතිසන්දි කර්මජ රූප අසඤ්ඤ සත්වය කියලා කියන්නේ රූපකයක් විතරයි තියෙන්නේ පටව්‍යාපෝ තේජෝ වාය වන්න ගන්ධ රසෝජා ජීවිතින්ද්‍රිය ජීවිත නවකේ තමයි එහි පහළ වෙන්නේ. ඒකට කියන්නේ අபிසංස්කාර විඥාණයෙන් පහළ වෙනවා කියලා. චතුර්ථ අධ්‍යාන බඹතලේ මෙහි ඉන්නවා විහප්පලේ ඉන්න බ්‍රහ්මයෝ. ඒ බඹතලේ මේ පැත්තේ ඉන්නවා රූපකයක්. කල්ප 500ක් මෙහෙම තමයි. මේ පැත්තේ ඉන්න බ්‍රහ්මයන්ට පේනවා වන් අර පැත්තේ බ්‍රහ්මයෙක් ඉන්නවා හෙල්ලුම්ක්වත් නැතුව ඉන්නවා පේනවා එතකොට. පරයන්කීරුවෙන් පරයන්කීරියාවෙන් මෙහි කලුරේ කරා නම් එහි පහළ වෙලා කල්ප 500 මෙහෙම තමයි. හිටගෙන ඉරියව්වේ හිටගෙන ඉන ඉරියව්වෙන් කල්රේ කරා නම් හේදි ඒ ඉරියව්වෙම තමයි පහළ වෙලා කල්ප 500ක් අපිට හිතා ගන්නවද ඒක තමයි කිය කම්ම විපාක කම්ම විශ්ව බික්කවේ අචින්තනියෝ සත්ත්ව විශ්ව බික්කවේ අචින්තනියෝ හිතා ගන්නවත් බැ හිතා ගන්න බැරි දෙක නෑ කියන එකත් මෝඩකමක් හිතා ගන්න බැරි එක හැම කියලා සරණ යන එකත් මෝඩකමක් හිතා ගන්න බැරි දේ පිළිබඳව ප්‍රතිපත්ති යන කෙනා තමයි ඥානවන්තයා ඒක ලැබෙන කල ප්‍රතික්ෂේප කරන්නවත් බැ එහෙම් පිටින් පිළිගන්නවත් බෑ ප්‍රත්‍යක්ෂ නැති නිසා අවශ්‍ය ප්‍රතිපදය ওই එච්චර දුර ඇවිල්ලා නැති හින්දා තේරුණාද එතකොට ඊළඟට
ප්‍රවෘත්ති රූප ප්‍රවෘත්ති කාලයේ පට ගන්න හට ගන්නා වූ අහේතුක රූප මෙන්න මේ ටික ප්‍රවෘත්ති කාලය කියලා කියන්නේ ප්‍රතිසන්දි චිත්තක්ෂණේ හැර කෙනෙක් ජීවත් වන තාක් සහ චුති චිත්තක්ෂණයත් ඒකට ඇතුළත් වෙනවා ඒ කාලයේදී හේතු රහිත සිත් පහළ නම් ඒවට අර හේතුන්ගේ ආධාරත්වයක් නැහැ ඔන්න ඔය විදිහට තමයි ඒතකොට ප්‍රත්‍ය කියනකොට අලෝභාදේස ලෝභ ද්වේෂ මොහ අලෝභාදේස මොහ හයයි ප්‍රත්‍ය නීක කියනකොට එතන හතරයි ප්‍රත්‍යෝත්පන්න කියනකොට එතන හතරයි ප්‍රත්‍ය නීක කියනකොට එතන ශීර්ෂ 10ක් කියවුණා තේරෙනවද එතන මෙන්න මේ විදියට හේතු ප්‍රත්‍යෝත්පන්න හේතු ප්‍රත්‍ය නීක ඔය තුනක් දැනගන්නට ඕනේ ඔය ඔක්කොමත් දැනගෙන කුසල ධම්මා ඔයා කතා ධම්මා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා දුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා සවිතක්කා ධම්මා සවිචාරා ධම්මා අවිතක් අවිචාරාම ඔය තියෙන ඔය ඔක්කෝ මාත්‍රිකා තියනවා 22ක් ත්‍රික මාත්‍රිකා 22යි දුක්ඛ මාත්‍රිකා 100යි හේතු ගොච්ඡක ආදි වශයෙන් තියෙන සුත්තාන්ත මාත්‍රිකා 42යි ඒ ඔක්කෝම දැනගෙන තමයි චන්ද්‍රිකාව ඉස්සරලා තේරුම් අරගෙන මාතෘකා ස්වරූපී ඊට පස්සේ කටපාඩම් කරගෙන හොඳට දරාගෙන ධම්මසංගණි විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාත්ය අයින් කරත් කමන්නේ කතාවස්සු ප්‍රකරණය අයින් කළත් කමන්නේ යමක ප්‍රකරණය ආනේ ප්‍රකරණ හතර හොඳටම ප්‍රගුණ කරලා ආවොත් මේව තේරෙනවා මේ පဋාණෙන් කිය මේ ගැඹුරට ගිහිල්ලාද මේ තව ගැඹුරට ගිහින් පටන් ගන්න අවස්ථාව මේ දොරටුව මේ ප්‍රවේශය හොමනම් ගමනාන්තය කොහොම හිටියද ගමනාන්තය තමයි සර්වඥතා ඥානය ඉතින් එහෙමනම් ඔච්චරයි මේ වෙලාවේ කියන්නේ මේ කරන්න පුළුවන් හරියක් නෙවෙයි මේ පැයකින් මම කළේ නමුත් කළා ඒ කළේ ඉගෙනගෙන සහ ඊටත් වඩා උගන්නලා තියෙන අවුරුදු 15කට ආසන්න කාලයක් උගන්නලා තියෙන ප්‍රවීණත්වයත් එක්ක තමයි මේ හරිය සිද්ධ කළේ. හරි. අභිධර්ම පිළිබඳව ඉස්සරලාම බණ කියන්න මෑත ඉතිහාසයේ මම නම් දැක්කනේ දේශකයන් වහන්සේලා බණ කියන මේ සාමාන්‍යයෙන් 90 දශකේ වාගේ දැන් නම් කියනවා ඒ නොකියපු කාර්යයක තමයි මම බොහොම නිහතමානීව සතුටක් තියෙනවා. මම තමයි පට්ටාණෙන් ඉස්සරලාම ගුවන්විදුලි සංස්ථාවේ බණ කිව්වේ. පට්ටාණෙන් බණ කිව්ව හේතු ප්‍රත්‍ය ආදී මුල කරගෙන මම තමයි මේ අත ඉතිහාසයේ ගුවන්විදුලි සංස්ථාවේ. මට නීතිත් පැන වුණා. සමහර කාලවලදී එහි මට දේශනා හතරකට විතර ඒ කාලේ ආරාධනා කරනවා. පස්සේ කාලේ එක දේශනාවකට ආරාධනා කරන්න පටන් ගත්තා. මොකද සමහර එතන මහත්තුරු මට කිව්වා සයන්නස ඔවාකීවට මේ මිනිස්සු හයි මොනවාදේ හාමුදුරුවෝ කිව්වේ කියලා දායකත්වය දැරුව ඇත්තෝ හයි කියලා කිවා. හැබැයි එක මහත්මයෙක් මට කීවා කියන්න හාමුදුරුවනේ ඔබවහන්සේ කියන්න තේරෙන කවුරු හරි තේරුම් ගන්න ඔබවහන්සේ ඔය විදිහටම කරගෙන යන්න කීවා. ඉතින් මාසයකට එක බණක් හම්බ වෙනවා මම ඉතින් එකක් කියනවා පဋාණෙම්ම කියනවා. එනිසා දැන් තරුණ පිරිස් අභිධර්ම හොයනවා ගොඩක්. මෙරට පමණක් නෙවෙයි පිටරටවල පවා ඉන්න උදුවේ මේ මනෝවිද්‍යාව හරියට ගවේෂණය කරනවා. මම ඔය සමහර ධර්ම සාකච්ඡා කරනකොට මම දැක්කා ඔය සමාජ ජාල වෙබ් අඩවිවල යටින් දාලා තියෙනවා කමෙන්ට්ස් දාලා තියෙනවා මේ හාමුදුරුවෝ ලව්වා මේ කවුරු හරි කමන්නේ පဋාණ දේශනා කිහිපයක් කරවන්නකො කියලා මං අහලා යටින් දාලා තියෙනවා දැක්කා. ඉතින් අද ඔන්න මම යම් කොටසක් කලා මෙතකින් මාගේ කොටස හමාරයි පဋාණ පූජාවට පဋාණ ධර්ම සජ්ජායනාවට ඉඩ හසර ලැබෙනවා බණ ඇසීම බණ දෙසීම නැත්නම් ධර්මයේ ඇසීම ධර්මයේ දෙසීම ධර්ම සම්මර්ෂණය ධර්ම සජ්ජායනාව භාවනාව නිවන් දොරට පහක්නේ ඒ පහක් වෙන්නේ චිත්ත සමාධියෙන් යුතුව කළොත් විතරයි. නැත්නම් එකක්වත් වෙන්නේ. තියෙන එකත් වැහිලා යනවා.
නැතුව කරන්න කිව්වා. ඒ නිසා ඒ සඳහා අවකාශ සලසමින් පින්කමෙහි විශාල කැපකිරීමක් කරලා කොවිඩ් අනතුරත් එක්කලා වසංගතයත් එක්කලා යුද්ධයක් කරලා වාගේ තමයි මෙතෙන්ද අවශ්‍ය කරන මේ ටික සැකසුනේ. ඒක නිදහස් වීමට හේතු වෙන ගමනක නම් ආවේ සදාකාලිකව තාවකාලික විහිරේ ගියාට කමන්නේ නේද? සම්පූර්ණ නිදහස් වීමට ඒක හේතු වෙන නිසා ඒවත් සිහිපත් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට සර්වඥතා ඥාණයට අපි මේ බණ කියලා බණ අහලා අපේ හිත්වල පහළ කරගත්තු කුසල චේතනා ශක්තිය සුද්ධ බුද්ධ පූජා උපහාරයක් ගුරු පූජාවක් වේවා කියලා ගරු කරන්ට හදා වඩා පෝෂණය කළ මෞදිමෝපියන්ටත් ධම්මස පෑදූ ගුරු ආචාර්යයන් වහන්සේලා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක දුරන්දර රාජකීය පඬිත අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ නායක මාහිමියන් වහන්සේ මාගේ උපාධ්‍යයන් වහන්සේ මාතර ශ්‍රී ඥානාරාමාභිධාර නායක මාහිමියන් වහන්සේ ගුරුදේවෝත්තම අතිපූජනීය නා වූ විනී අරිදම් මරුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඉතින් මෙතන නම් ගොඩක් කියන්න බැරි නිසා මම නතර කරු නැත්තම් ගොඩාක් උදව් කරපු අපේ ගුරුතුමෝ ඉන්නවා ඒ සියලුම ගුරුහරුකන් දී අපවත් වී වදාළ සියලුම උතුමන් වහන්සේලාටත් බෞද්ධ නාලිකාව ඇති කරලා රටට ලෝකයට පළමු වෙන්න මේ ධර්මයේ sannivedanaya කිරීමේ දැවැන්ත මෙහෙයුමෙහි නියමුවා අපේ සමීපචාර කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වුණු අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටද මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේලා වැනි ශ්‍රේෂ්ඨ වීරෝදාර සාසන වංශ කතාවේ පහළ වෙච්ච තවත් තවත් යතිවරයන් වහන්සේලාටද මේ ධර්ම ශක්තිය ප්‍රාර්ථනීය බෝධියෙන් සත්‍යාබෝධයට උපකාර වේවා රට වෙනුවෙන් දීපදූ රණවීරවන්ටද නිවන් හිම්කොට පවතිවා බෞද්ධ නාලිකාවේ වර්තමාන සභාපතිත්වය ඔබවන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කොට විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාටද අද බෝධිතර්ණ යෝගාශ්‍රමයට පැමිණිච්ච මේ පුතාලා දෙපළටද කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමද දායක සභාවේ මේ හොඳ අවකාශ සලසා දුණු නිහාල් අයියා ඇතුළු කොට මේ සත්පුරුෂ පිරිසටද නියම ආනන් බස්සෙන් මේ කටයුතු කර මහේෂ් පුතණුවන් ඇතුළු කොට මේ ගම් ප්‍රදේශයේ ඇවිල්ලා මේ වෝදුරු මැද වුණත් උදව් උපකාර කරන හැමදාම ඉන පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාටමද මීර්ගම ප්‍රදේශයෙන් පැමිණිච්ච මේ වේලාවේදී ඒ සත්පුරුෂ හැම දෙනාටමද විශේෂයෙන්ම ගරු කර යුතු ස්වාමින් වහන්සේලාටද සියලු දෙනාටමද නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස කායික මානසික සැනසෙල්ල පිණිස ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණවා ගැනීම පිණිස මේ ධර්ම ශක්තිය උපකාර වේවා හිතවත් මෙදහත් අහිතවත් සියලුම සත්වයෝ හැම කල්ලි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ කියවෙච්ච ධර්මයේ ජීවිතය තුලින් පංචපාදානස්කන්ධය තුලින් අවබෝධයෙන් ලැබෙන අජරාමර සුවේ පිණිසම ඒ හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන පිටවන්නට ඕන. ඉතින් ඔච්චරයි පුණ්‍යානුමෝදනාව හැමදිනාටම තෙරුවන් සරණයි.